සරලවම ඔඩියෝ ප්‍රශ්නයක් හදාගන්න විදිහ මේක A7 එකක් මේක මෙතන අපි ස්පීකර් එක තියෙන අපි ස්පීකර් එක බස මොඩ් එකට දාලා චෙක් කරපුවම නොබ් දෙකම තිබ්බහම මේක බසවත් ඉනවා නමුත් මෙතන මේ පොයින්ට් දෙකට කනෙක්ෂන් එන්නේ නැහැ මම ඊට පස්සේ මේ වගේ දෙයක් බලනකොට මම මෙතන මේ මම මෙතන කිසිම ඩ්‍රැගෑම් එකක් නැතුව මේක හැදුවේ මෙතනින් තියලා මල්ටිමීටරේ බස මොඩ් දාලා එක නොබ් එකක් තියලා මෙතන සිට මෙතන කනෙක්ටරේට එන පින් එක හොයාගෙන ඊට පස්සේ මම දැන් මෙතන පින් එක හොයාගත්තා නමුත් මම දැන් බෝඩ් එකේ මෙතන කොතෙන්ද එන්නේ කියලා ගැටලුවකුත් තියෙනවා නමුත් මම මේක දැක්ක ගමන් මම අඳුරගත්තා මෙන්න මෙතන මේ එක සමානව දාලා තියෙන මේ රෙජිස්ටර් දෙකත් එක්කන් සෙන ග්‍රවුන්ඩ් කරලා තියෙන ඩයෝඩ් දෙකක් තියෙනවා එතකොට මම ලයින් චෙක් කිරීමට පස්සෙ මම හිතාගත්තා මේක තමයි අනිවාර්යෙන් ඔඩියෝ ලයින් දෙක මොකද ඔඩියෝ ලයින් වල එක සමාන විදියට එක්ක පියුස් දෙකකින් හෝ මේ වගේ රෙජිස්ටර් දෙකකින් හෝ සම්බන්ධ වෙලා තමයි කනෙක්ෂන් එක යන්නේ ඉතින් මම මෙතෙන්ද බලනකොට මෙතෙන්ද කනෙක්ෂන් එක එනවා නමුත් මම මේක තහවුරු කරගෙන හිටියේ නැහැ මේක සවුන්ඩ් ලයින් එක තමයි කියලා නමුත් මට මෙතනින් ඉඳලා මෙතෙන්ට එනවට වඩා ලේසි මට මෙතනින් ඉඳලා මෙතෙන්ට යන එක. ඉතින් මම කරපු වැඩේ මෙතන කනෙක්ටර් එකට එන ලයින් දෙක චෙක් කරලා ඒ ලයින් දෙක මේ ෆ්ලෙක්ස් එකට කොතෙන්ද සෙට් වෙන්නේ කියලා මේ ෆ්ලෙක්ස් එක දිගේ බලන ගිහිල්ලා ෆ්ලෙක්ස් එකේ උඩ සිට යටට කනෙක්ෂන් එක එනවද කියලා බැලුවා. බලනකොට මෙතන මේ මේ රෙජිස්ටර් දෙක හරහා එන ලයින් එක මෙතන කනෙක්ටරේට ඇවිල්ලා මේ ෆ්ලෙක්ස් එක හරහා කනෙක්ෂන් එන්නේ නැති ගැටලුවක් තමයි තිබ්බේ මේක කනෙක්ෂන් ෆ්ලෙක්ස් එක ඉරිලත් නැහැ නමුත් කනෙක්ෂන් එන්නේ නැහැ ඉතින් දැන් මට මෙතන මේ පැත්තේ ඉඳලා බලාගෙන යනකොට මට උඩට මෙතෙන් එනකල් ලයින් එක හොයාගන්න පුළුවන් කිසිම ඩ්‍රැගෑම් එකක් නැතිව මෙතනින් එහාට ලයින් එක හොයාගන්න නම් ගොඩක් දුරට ඩ්‍රැගෑම් එකක් අවශ්‍ය වෙනවා ඉතින් මෙතනදි මම බලනකොට දැන් මේකේ මේ ෆ්ලෙක්ස් එකේ හරහා කනෙක්ෂන් එක එන්නේ නැති හින්දා මම මේකේ ෆ්ලෙක්ස් එකටම කනෙක්ෂන් දෙකක් ගන්නවා වෙනම කම්බි දෙකකින් දැන් මේකේ ස්පීකර් හොඳටම වැඩ කරනවා ඉතින් මේ වගේ අපිට උඩින් ඉඳලා පල්ලෙහාට එන්නේ නැතුව අපිට පල්ලෙහා පුංචි තැන ඉඳලා උඩට ගිහිල්ලා හදා ගන්න පුළුවන් මේ වගේ ඔඩියෝ ගැටලුවකට ඒ කියන්නේ ගමන් මාර්ගයෙන් භාගයක් අපිට කිසිම ඩ්‍රැගෑම් එකක් නැතුව හොයාගන්න යන්න පුළුවන්